නිරුවන් සරණයි සැද හැබැර වාසනාවන්තකාරණික පින්වතුනේ අද අපේ හතලිස් හයවෙනි දවසයි. අද දවසේදී අපි තවදුරටත් මෙ හුස්මරැල්ල සංසිින්දවීම ගැන අපේ අවධානය යොම් කරන්න ටෝනි අපි සඳහාන් කරගනාපු ආකාරයට ආනාපාන සති භාවනාවේ හතරවෙනි කොටස එමනැත්තම් මුලින් කියන චතුස්කය එහි තිය හතරවෙනි කොටස තමයි අපි මේ සඳහන් කරගෙනාවේ හුස්මරැල්ල කැටි හුස්ම රැල් අත්විඳනවා ඊට පස්සේ ඔබ ඒ හුස්මරැල්ලි තවත් සියුම් ස්වභාවය දකිමින් එහි මුලමැදාග ස්වභාවේ දකිනවාම් පස්සේ ඔබට දැනෙන ඔබේ හුස්ම හුඟක්ම සංසිදන ආකාරය මේ සංසිඳිච්ච හුස්ම රැල්ලත් එක්ක ඔබට දැනෙන ඔබේ සරීරය තුළත් යම් සංසිඳීමක් තියෙනවා ඒ වගේ මයි ඔබේ මනස තුළේ සංසිදීම තියනෝ පංචනීවරණ ධර්මයන් යටපත් කරගෙන එතරනුත් ලොකු සංසිඳීමක් ඇති කරගෙන තියනවා මේක අවස්ථාවන් ටික පසුකරගෙන යනකොට තමයි ඔබට මේ තමන්ගේ සරීරයේ සංසිදීමත් එක්කම මානසික සංසිදීමකුත් ඇතිවෙන්නේ. තවදුරටත් ඔබ මේ භාවනා වඩාගෙන යනකොට ඔබේ මනස බෙහෙවිම්ම සැහැල්ුවෙනෝ. එම තැන් හුස්ම රැල්ල හුඟාක්ම සංසිඳිල සංසිදිිල ඉතාම, සියුම්ම ස්වභවිකට ඔබට ඒ අධැකීම ලබන්නට පුළුවන් වෙන. දැන් ගොඩක් අය මේ වෙනකොට ඒත් අත්වට ඇැවිල්ලත් ඉන්න පුළුවන් ඇබැ පංචනීවන ධර්මයන් හුඟක් යටපත්වීම අඩු වෙලා නං තවමත් ඔබ තුළ සිතේ විශරෙන ගතිය තියන පුළුවන්. ඒත් අමත කරන්න එපා විතක්ක විචාර කියන අවස්ථා දෙක ඔබ තුළ තියනෙන. විවිධ අදහස් වෙනවා දැන්මගේ භාවනාව මම ඉන්න කොතනද මේ පස්සම්භයන් කාය සංකාරන් කියනකෙන් අදහස් කරන්න මකද තවමත් මේ හුස්මරැල්ලම දෙමනතං කයේ සහැල්ලුවීමද මට දැන් කායට අමුතුම සැහැල්ලුවත් දන්නව සමල්ලාට මගේ සරීරයේ. නැතු අදූ කියලාවගේ දැනෝ එකක හුස්මරැල්ල නෑ කියල මට දැනනෝම එක දැනෙන්න නැතුව හුස්ම ගන්නෝද නැද්ද කියලවත් හිතෙන් ඇති මට්ටමකට යනවා මේ වගේ විධ සිවිලි ඔබට සහත් දෙකී මෙන්නට පුළුවන්. එවගේ සියුම් ආලෝකයන් පේන්න ගන්න. තමන් ඉදිරියේ එක එක දේවල් ඔබට අධ්‍යකීම් එන්න පුළුවන්. තොට ඒ අධ්‍යැකීම් මෙෙනකොට මෙම දෙයක් ආවා කියලා තමන් සතිමත් වෙලා නැවතත් තමන්ගේ හුස්මටම හෙතා අරගන්නවා. තොට ඒහෙම බලාගෙන යැනකොට ලොකු සංසිනීමක් එක්කම සියුම් සතුටක් ඔබට දැනෙන්න්න පුළුවන්. මෙන මෙ සියුම් සතුට මේ භාවනාවිදිී සුබ පෙරණමිත්තක් බව සහිපත් කරන්න ටෝනි. උග අපි. හතරවෙනි පියවරෙන් පස්වෙනි පියවරට යනකොට අපිට ඉතාම වැදගත් පිදිහට මේ අධදැකීම ලබාගන්නට පුළුවන්ගනවා බැතෙන්ට යන්න අපි බොහොම සතුටින් මේ ගමන ආවෙේ පට භාවනාව මතකතියා ගන්න ඕන දෙයක් තමයි භාවනාව පටන් ගන්නකොඩත් හි හරි සැහැල්ලු මනසකින් සතුටකින් යට ආරම්භව කරන්නටත්තූනිේ ඒ කරගෙන යන තුළත් තු ඒ සතුට තියාගෙන යනකොට මෙන්න මේ හුස්මරැල්ලේ මේ වෙනස දකිනකොට ඔබට කියාගන්න බැරි සතුටක් ඔබ තුළම ඇති වෙනෝ එකක් එහෙම ඇතිවෙන්නේ මගේ මනස තුල මම දැන් යම් දියුණුවීමක් ඇතිකරගත්තා කියන හැඟීම තුළින්. තොර ඒ හුස්මරැල්ල සංසිධන කොටම ඒත් සතුට තමන්ට දැනෙනෝ මෙහෙම දැනීගෙන දැනීගෙන යනකොට ඒ එන්න එන්න තව තව වැඩි වෙනෝ එතකොට අපි ඒ අවස්ථාවට යනකං සහල්ලාට එහෙම ගියත් නැවතත් ඔබේ සිතට ඒ විතක්ක විචාර අදහස් එන්න පුළුවන් එක එක අදහස් පිළිබඳව ඒවා විතර්ක කරන්න පුළන් විචාරය කරන්න පුළුවන් ඔය අතරේ ධර්මකාරණා හිතර එන්නත් පුළුවන් ඒ මොනවාවත් ඒව සිතුවිලි හැටියට දැනගෙන නැවතත්. ඔබ හුස්ම රැල්ලටම හිත යොමු කරනවා. එනිසා අද දවසේදීත් අපි මේ අත්දැකීමට එනකං. අපි දිගට මේ භාවනාව කරගෙනයනෝ. තිංගි දිරි දවස් කී පිහිදිත් මම ඔබට සඳහන් කරන්නම් තව තව ඒවගේ ඔබට යම්යම් අධ්‍යැකම් එකනේ හුස්මරැල්ලට හිත එන එකත් එහිත් යාගෙනන්නකොට හිත විසිරීමටත් අමතරව යම් විදියේ පෙර නොදුට ආශ්චර් ජනක හිත සතුට වන විවිධ සං්ඥාවන් පහල වෙනවනන් දැනී මෙනවනම් හැඟීම් මෙෙනවනම් ශරීරයට යමත් දැනෙනවනම්ු හදවත ප්‍රදේශයට ඔබට යම් කිසි විද්‍යහ වෙනසක් දැනෙනවන මේ ඔක් හෝම බොහොම සාමාන්‍ය ස්වාභාවික දේවල් කියල තමක් නැවතත් හුස්ම රැල්ලටම හිත යොමු කරගන්නට ඕනේ හැබැයි මේ තුළින් ඔබ හිතදින් සතුට වෙන දෙයක්ත්තියෙනවා මගේ භාවනාව තුළ යම් දියුණුවක් මම දැන් අත්දැකලා තියෙනවා කියන තැනට ඔබ එෙනකොට ඔබට ලොකු සතුටක් වෙනවා. හැබැයි මේ සතුටේ මූලේ වෙන්නේ ඔබේ හුස්ම රැල්ලේ තියන අත්තිසියුම් භාවය ඔබ දකින කොටයි. එනිසා අන්නේ හුස්ම රැල්ලේ සංසිින්ඳීම අත් දකිමින්ම අපි මේ භාවනාව තවදුරටත් කරගෙනයක් එහෙනම් අපි දැන්. අද ඔබ දැන් මෙතෙක් කාලයක් මේ අංග හතරෙන් කොතනදටද ආවි ඒ ඉන්න තැනටම යන්න ඔබට ක්‍රමාණුකූලෝ ඔබව ගැෙනියනෝ. පටන්ගන්න හැම දාමතක තියාගන්න ශරීර රිජු කරගෙන ඒ මූලික උපදෙස්්ටික පිළි පැදලා සාමාන්‍ය හුස්මරැල්ලට හිත යොම කරනවා මම සිහියෙන් හුස්මගන්නවා හුස්ම පිට කරනවා කියනක ඔබ අත්දකිනවා. සාමාන්‍ය හුස්මටම ැන තමන් ඇස් දෙකෙන් මෙනා අසාග්‍රීදිහා බලාගෙන උස්ම ගන්නවා හුස්ම පිට කරනවා. හුස්ම ගන්නවා පිට කරනවා ඒක සිහියෙන් තමන් කරගෙන යන. එහෙම කරග යනකොට බොහම ඉක්මනින් ඉක්මන ඉක්මනින්. ම්ඩම හස්මරැල්ලේ දියුණු අවස්ථාවට ගිල්ල එක අර දැඩි දල්ල අවස්ථාව එතාම සියුම් මට්ටමට ඇවිල්ලා අපි මේ දැන් කතාක නවස්ථාවට ඔබව අරගනයාවේ. එනිසා එතෙක් ඔබ ඉවසීමෙන් යතුව වීර්ය වඩමින් මේ ගමන්මග යන්නට ඕනේ එහෙනම් අපි දැන් ආරම්භ කරමු. තු පිදැන් මෛත්‍රී භාවන වඩමු මගේ සිතේ යම් වෛරී සිතිවෙල්ලක් තිබේ නම් ඒ සිතුවිලි පහාව ගොස්මම අවයිරී කෙනෙක්වමින් මගේ සිතේ තරහ සිතුවෙලේ පහාව ගොස් මම තරහ නැති කෙනෙක්වමේ මගේ ශරීලේ රිෙඩදුක් විදීම ම නිරෝගී කෙනෙක් වමේ ම මගේ කායික මාන්සික නිරෝගිකම් ඇතිකර ගැනීම සඳහා මැනවිං මාවම පරිහරණය කරමින් ඉන්ද්‍රිය පාලනය කර ගැනවී சூප කෙක්වෙ ஆச்சரு පධ්‍යயන් வහන්සேலாத குறிහர සහறிෝ ஞாීரமிராී ව சமீப மද්‍යස් வීது හැම කෙනෙක්ම හවයිරීවෙෙත්වා තරහ නැත්තවෝම වෙත්වා ලඩදුක් නැතුව නිදුක් නිරෝගී වවෝම වෙත්වා සවසේම ජීවත් වෙත්වා අද අපේ හතලිහයවෙනි දවසයි අපිට අවුරුදු හතලි සයේදී උදවඋපකාර කරපු අපිට ශක්තියක් වෙච්ච එ හැම කෙනෙක්ම කායිකවත් මානසිකවත් නිදුක් නිරෝගී වූ වෝම වෙෙත්වා සබ්බේ බදරාණ පස්සන්තුූ මාකංචි පාපමාගමා හෙ යහපතම දකිත්වා කිසිම කෙනෙකුට කරදරයක්කු පද්දරවයක්සිදිනොවේවා සල් සත්යෝම නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා අපිමටි මි දවස්සුල කතා කරගනාව ලෝතුරාබුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව කොහොමද අපිට දේශනා කර වදාලකයනිකයි ඇතින්ද හලිද්ද වසන ගමෙහි විික්ෂූන් වහන්සේලා පිඩ පාතේ වැඩම කරලා අන්න්‍ය තීර්ථකයන් මොන ගැහැන් ගියවෙලා වෙදී බික්වන් වහන්ස සමඟ සුහද සාමීචී යෙදිලා ඉන්න අතර සඳහන් කරනවා මේ ඔවුන්ගේ ධර්මයයක්ත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අතර වෙනස මෛත්‍රයට අදාළව සඳහන් වෙන සූත්‍රයේ වන්න මෙහෙම සිත කෙලෙසන නුවන දුර්ුවල කරන පංච නීවරණයන් දුරුකොට මෛත්‍රී සහගත සිතින් එක්දිසාවක් පතුරුවා වාසය කරන්න. එපරිද්දිෙන් දෙවැනි දිසාවද තුංගදිසාද සතය නිදිසාවද උඩයට අනුදිග සියලුතන්හි සියලු සත්වයන් තමාමෙන් කොට සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ මහත්ගත වූ අප්‍රමාණු අවර වූ ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරන්න මෙන්න මේ විදිහට අපිත් අපේ ශ්‍රාවකන්ට දේශනා කරනෝ ඔබහන්සේලාගේ බුදුහාමුදුරුවොත් මේම දේශනා කරනවා ති මේක වෙනසමකදද අපි කියන මෛත්‍රියයි ඔවහන්සේලාගේ බුදුහාමුදුරු දේශනා කරන මෛත්‍රියෙ වෙන කද ඒ ලා හාදුරුවර එකට සතුට පත් වනේ නෑ ඒ වුනාට ඒක විවේචනය කරන්න ගියත් නෑ අසතුට පත්වෙලා නිහඩව ඇතනින් නැකටලා උුදුහාම්දුරුවන් සමීපයට වැඩම කරලා මේ ප්‍රශ්නය උදුහාම්මුදුරන්ගෙන් අහනෝ. ඒ වෙලා විදිී බුදුරජාණන් වහන්සේ හාම්දුරුවරුගෙන් විමසනවා හන ඔබ මේ ස්රාවකීංගි මෙන්න මෙහෙමැහුවෝත් ඒගොල්ලන්ට දෙන්න උත්තරයක් නැති වෙනවා මනාද මේ ප්‍රශ්නය කොහොම දහන්නේ කතන් භාවිතා පනා උසෝ ත මෙත්තා චේතෝ විමුක්තිකිං ගතිකා හෝති කිං පරම පලා පරිෝසානා තේරුම මෛත්‍රී චේතෝ විමුත්තිය කොහොම වැඩුවොද්ද දැගලකෙන් අපි වඩනවා කියලන. බුදුජාණන් වහන්සේ අහ ගුලගින් අහන්න ඕගල්ලෝ එහමනතං ඔයාත්ත මෛත්‍රී භාවනාව කොහොම වැඩුවොදදකිං ගතිකා හෝතිකිනම් නිපදවීමක්, දෙ මේකේ මොන වගේ ගතිස්වභාව ඇද්ද තියෙන්නේ කොයි වගේ ගතියක් ඇති කෙනෙක්ද මේක දියුණු කරන්න ටෝන වඩන්න ටෝනිඒවගේ කං පරමා මෙහි තියන උතුම් බවකුමක්ද එ කුමක් පරමකොට ඇත්තේදවගේ ප කවර පලයක්ද කව ප්‍රයෝජනයක්ද පරිෝසා මේ අවසානම කදද මෛත්‍රී භාවනාව කිරීම කුමක් අවසානය කොට ඇත්තේද මෙන්න මෙහෙම මේ ගොල්ලගේ මේ ප්‍රශ්නටි කහන්න. ඇහුවතු ඒගොල්ලට දෙන්න උත්තරයක් නැහැ. ඒ උත්තරේ දෙන්න පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලා. එහෙම දේශනා කරලා මේ ප්‍රශ්නවලට උත්තරේ කොහොමද මේ වඩන්නේ එම නැත්නං මොනවගේ ගති ස්වභාවයක්ද මෙ හිතියෙන්නේ. මොන ආකාරයටද මෛත්‍රී භාවනාව වඩන්නට ඕනේ. එතකොට මොනවාගේ පලයක්ද ලැබෙන්නේ. එවගේ මෙහි අවසාන මොකක්ද. මෛත්‍රී භාවනාව කිරීමෙන් අවසාන තමන්ට ලැබනදේ කුමක්ද. කෙල බුදුරජාණන් වහන්සේ ළඟටි තාම බැදගත් ධර්ම පර්යායක් දේශනා කරන ලබනවා මෛත්‍රීයට අදාලවසාපියක හෙට දවසිදි බලමු බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ප්‍රශ්න ටිකට තත් අන්‍යතීර්ථකයන්ට බැරි එහෙත් තතාගතයන් වහන්සේ නමකටම පමණක් මෛත්‍රීිය පිළිබඳව උත්තර දෙන්න පුළුවන් වූ මෙන් මෙතනයි එක මෛත්‍රී භාවනාව පෙර බුදුහාමුදුරුව පහළ වෙන්න පෙරත් තිබුණ කතාමේ බුදුහාමුදුරු වැඩඉන්න කාලෙත් තියනවා ඒ අයත් පංච නීවරණ ධර්ම ගැන කතා කල්ල තියනු. එහමනම් මේ අ්‍ය තීර්ථකව සඳහන් කරන මෛත්‍රිය තුළත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෛත්‍රය තුළත් සුවිසේසී වෙනසක් තියනවා. අන්න ඒ වෙනස මකද්දකි ලපි හට බුදුරජාණන් වහන්සේ දේශනා කර ආකාරයෙන් විමසා බලමු සාධ දවසේදී දු කරගත්තාව මේ උතුම් පුුණ ක්තිය දෙවියවූ අනුමෝදාංගවෙත්වා මේ පරල ග ඥාතිහි වනමෝදංවිත්වා උතුම් මූ නිිවන්සුවේම සැනසීමටම පත්වෙත්වා. අද හතලෙස් හයිවෙනි දවසටත් මේ අ්‍යහාසය කරන්නට තැම් පත්වෙච්ච සූදානං වූේ අවසංකර ඔබැහම කෙනකොටම මේ ශක්තිය. උතුම් මූ චතුරාර් සත්‍යාබෝධී සඳහාම හතුවාසනාවේවා. වගේම සම්මැ ෘෂ්ටික සියලූම දෙවිවරුන්ගේ ආසිර්වාධය ආරක්ෂා රැකවරණය තුළින් ඉතිරි දින කීපය තුළදී ඔබට දැනෙන විදිහ අභ්‍යාස ශක්තියක් ලබාගන්න මාන්සික ශක්තියක් උපදවාගන්න මේ පුහුණුව ඒ කාන්ත වසයම ආශිර්වාදයක්ම වීවා අපහැමටම උතුම් වූ චතුාර් සත්‍යබෝධයම වීවා. ආකාසට්හාජබුම්මට් හා දේවානාා ගා මහිද්දිිකාපුඥන්තන් අනු මෝදිත්තුවාචි රංරක් හන්තුලෝක සාසනම් ආකාසට්hාජ බුම්මට් දේවානා ගා මහිද්දිිකාපුුණ්ඥන්තන් අනු මෝදිිත්වාචි රං රක් කන්තුලෝක සාහසනං ආකාසට්හාාජ බුම්මට්ට. දීවානාගා මෛද්දිිකාපු්ඥන්තං අනු මෝදිත්තුවාචි රංරක් හංතු තංසදෝ. දnyaා ang හtu sekitar hontu nyataයෝ ඉද me nyatinaangහtu su sekitar hotu nyataයෝ. Iද me nyaatiangහtu su sekitarහtu ඥතයෝ බුද්ධානජීවෙස නසක්කාගේනciයන්තරා යෝකාතුම් බුද්ධානන්sabbaන්නranසිනනසkkakeනciයන්තරයෝකාතුම්, බුද්ධානන් දවත්තිංස මහාපුරරිස ලක්හනා නම් නසක්කා කේනචි, අන්තරා යෝකාතුන්, බුද්ධානන් අභිහටජතුන්නම් පච්චයානම් නසක්කාගේනචි අන්තරා යෝකාතුන් එමේ සංචතුන්නං අච්චරයානං නසක්කා කියේනචි අන්තරා යෝකාතුන්. ඒ තියන සච්ච වද්්‍යයනය අන්තරා යෝ අසේසතුවෝ මාරාද යෝ විෙනස්සන්තු ජයසිද්ධී භවන්තුමේ. ययसिद्धि भवन्तु ते